දවස් තියෙනවා අපි හරි ආසයි ආය ආය මතක් වෙනාට. ඒව හරි සුන්දර මතක හිටින දවස්. ඒත් පෙළක් දවස් තියෙනවා අපිට ඕනේ අමතක කරන්න. ජීවිත කාලෙටම මකලා දාන්න. ඒත් ඒවා ක්ෂණික උඩට එනවා. හරියට රබර් බෝලයක් වතුර දානවා වගේ. අපිට ඒවා අමතක කරන්න තියෙන උමනාව වැඩි වෙන තරමට ඒ දවස් අපි ඉස්සරහා චිත්‍රපටියක් වගේ මැවෙන වාර ගාන වැඩි වෙනවා. මිනිස්සුන්ට ඒ වගේ කාල මතක සහ දවස් තියෙනවා. ඒ මතක හරි බරක් ඔළුවට වගේම හිතටත්. අර කතාවක් තියෙනවා වර්තමානයේ ජීවත් වෙන නම් අතීතය කියලා එල්ලන් ඉන්න බර, එහෙම නැත්නම් ඒ මල්ල බිමින් තියලා ඉන්න කියලා. හැබැයි ඔය අතීතය කියලා අපි එල්ලන් ඉන්න බර සැහැල්ලු වෙන දවසක් එනවා. එදාට එහෙම බරක් ඔයාට දැනෙන්නේ නැහැ. දැනෙන්නේ හරි හිස් බවක්. ඒ මතක මැවුනත් ඔයාට දැනෙන්නේ හිස් බවක් විතරමයි. දුක්වීමක්, විඳවීමක් හෝ රිදිල්ලක් ඒ මතක අතර ඔයාට දැනෙන්නේ නැහැ. කාලය කියන කෙනා අපි නොහිතුවට අපේ ජීවිතවල ගොඩාක් තැන්වල අපිට දව කරලා තියෙනවා. අපේ වැටීම්වලදී ජීවිතේ අත්හරින්න දැනුන විටදී පවා. ජීවිතේ දවසක් එනවා නිවේ හැනහිල්ලේ ඔයාට ඔයාගේ අතීතයට ගිහින් එන්න පුළුවන් වෙන. එදාට ඔයාට පේන්නේ, මැවෙන්නේ ඔයා ගෙවුව හොඳම දවස්, සුන්දරම දවස් විතරමයි. වයසින් මුහුකුරා යද්දී අතීතය කියන්නේ දුකක්, වේදනාවක්, රිදිල්ලක් නෙවෙයි, සුන්දර මතකයක් විතරක්ම වෙනවා. ආගත්තු වැරදි තීරණ, ඔයා ගෙනුණු අතපසුවීම්, කඩා වැටුණු තැන්, හිත රිදුණු තැන්, විරහව විඳපු තැන්, මේ හැමදේම එකතු වෙලා ඔයා අද ඉන්න තැන, ඔයා කියන පුද්ගලයා නිර්මාණය වෙන්න, ඒ අතීතය ටර්නින් පොයින්ට් එකක් වුණා නේද කියලා හිතන දැනට ඔයා එනවා. එතනින් එහාට අතීතය ඔයාට බරක් වෙන්නේ නැහැ. තවදුරටත් ඒ බර එල්ලගෙන ජීවිතේ ඉස්සරහට යන්න වෙන්න ඕන කමක් එන්නේ නැහැ. ඔයාගේ ජීවිතේ අතීතය, වර්තමානය, අනාගතය තීරණය කරේ සහ කරන්නේ ඔයා විහින්මයි. එතන වැරදීම්, අතපසුවීම්, රිද්ද ගැනීම්, මහා විශාලයේ නුන එතන හිටියේ ඔයාමයි. ඒවට ධෛර්යයෙන් මුහුණ දුන්නෙත් ඔයාමයි. ඒ කඩා වැටීම් ඉස්සරහා අඬලා දොඩලා ජීවිතේ ගැට ගහගත්තෙත් ඔයාමයි. ඉතින් අතීතය කියන්නේ කොහොමටවත් බරක් නෙවෙයි. ඔයාගේ ජීවිතේ හොඳම කාලේ. ඔයා අද ඉන්න තැනට ගේන්න සහ එන්න ඔයාට පන්නරය දීපු කාලේ. සරලව කිව්වොත් ඔයාගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක වෙච්චි කාලේ. ඔයාගේ ජීවිතේ හීන බලාපොරොත්තු හැබෑවක් කරගන්න ඔයාව තල්ලු කරේ අතීතයමයි. ජීවිතේ නිවේ හැනහිල්ල විඳගන්න පුළුවන් වුණු දවසක ඔයාට දැනෙනවා අතීතයේ සුවඳ. අන්න එදාට ඇස් දෙක පියාගෙන මුළු හදවතින්ම ඒ අතීතයේ සිහිනයන් අතර ඒ සුවඳ විඳින්න ඔයාව නෙවෙයි.